හැමදාමත් වගේ අපි ලග්නි ජීවි තුලින් සැබෑ චරිත අපිට සමීප වූ චරිත ඒ වගේම විශේෂිත වූ චරිත හඳුනා ගන්න අපි උත්සාහ කරනවා. අපි අද උත්සාහ කරන්නේ පුනර්ජීවනයේ නගරය තුල පාන්දුර පුනර්ජීවනයේ නගරය තුල ආසල් ගුරුවරයෙක් සංගීත අධ්‍යක්ෂවරයෙක් වේදිකා නාට්‍ය නළුවෙක් ටෙලි නාට්‍ය නළුවෙක් ඒ වගේම චිත්‍රපට නළුවෙක් මෙකී නොකී සෑම අංශයක්ම බොහෝම දක්ෂ ලෙස සුසංයෝග කරගත්තු කලාකාරයෙක් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි සරත් කුලාංග අපගේ ආදරණීය ගුරුවරයා. අයිබෝන් සර්. අයිබෝන් නිරෝෂ. එරි කොමල් සර් මේ දවස්වල වැඩ කටයුතු එහෙම? මේ දවස්වල වැඩ කටයුතු අවිවේකීව කරගෙන යනවා. මොකද ටෙලි නාට්‍ය කීපයක රඟපාන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම වේදිකා නාට්‍ය නැවතත් අර නැවතිලා තිබිලා නැවතත් මිනිසුන් අතරට යන්න පටන් ගන්න දැන් හැබැයි මම ඒකෙන් අදහස් කරන්නේ ආපහු අර පෙරතත්ත්වෙම තියෙනවා කියලා වේදිකා නාට්‍ය. නමුත් අපි වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරු වශයෙන් සංවිධායකවරුන්ගේ පූර්ණ මැදිහත් වීමෙන් වෙහෙස මහන්සියෙන් අපි ගම් නියම් ගම් වලට වේදිකා නාට්‍යත් අරන් යනවා. ඔව්. මට හිතෙනවා ඇත්තටම සර් මේ වේදිකා නාට්‍ය තුල හිටපු චරිතයක් දැක්කාම ටෙලි නාට්‍යයක හෝ වේවා චිත්‍රපටයක හෝ වේවා ඕනෑම චරිතයක් අපිට හඳුනගන්න පුළුවන් මේ වේදිකා නාට්‍ය නළුවෙක් නිළියෙක් කියන. ඇත්තම කියනවා නම් ඒ ඔවුන් විසින් ඔවුන්ගේ විභව දක්ෂතාවයන් හඳුනාගෙන ඔවුන් ලබාගත්තු පන්නරය. අද වේදිකා නාට්‍ය වලට මොකද වෙලා තියෙන්නේ? උනේ ඇත්තටම මේ වේදිකා නාට්‍ය නළුවෙකුට හෝ නිළියෙකුට සුවිශේෂ වූ අභ්‍යාස කීපයක් ලැබෙනවා වේදිකාවේ. මොකද ඒක සජීවී මාධ්‍යයක්. ටෙලි නාට්‍යක එහෙම නෙමෙයි. ටෙලි නාට්‍යක හෝ චිත්‍රපටයක නවත නවත ගන්නවා ඒ විතරක් නෙමෙයි හඬ පාලනය කියන එක බොහෝ දුරට රඳාපවතින වේදිකා නාට්‍ය තුල නළුවෙක් හෝ නිළියක් තමාගේ හඬ පරාසය හඬ පෞරුෂය අර වේදිකාවේ එමෙත ප්‍රේක්ෂාගාරයේ ඈත කොනේ සිටින ප්‍රේක්ෂකයා දක්වා කිසිම අඩුවක් නැතුව හඬේ ධ්වනි ගුණය හඬේ තියෙන මේ ටෝන් එක මේකේ තියෙන මැද්දේ නවත්ත නවත්ත කියනවද කොච්චර උස් උස් හනින් කියනවද පහත් හනින් කියනවද මොඩුලේෂන් එක තව මොන මොන ලතාවෙන් කියන්න ඕනද කියන එක උහුණු වෙන්න හොඳම තැන තමයි වේදිකාව. වේදිකාවේ උඩ මේ ඉගෙනගෙන මේ හඬ දහිතතාව හඬ පෞරුෂය හදාගෙන යන කෙනෙකුට ඉතිරි මාධ්‍ය රංගනය තුලත් එසේමයි. රංගනයත් එසේමයි. එසේමයි. ඉතින් අතරම කිව්වොත් සංගීත අධ්‍යක්ෂවරයෙක් පිළිබඳව අහුවත් ඔබතුමා ගැන මේ නිතරින්ම මතකයට එන තාමත්ම ජනප්‍රියම ගීතයක් තමයි සුවඳ සබන් ඇඟ ගාලා. ඔව්. අතරම කිව්වොත් නාට්‍ය අඳුරන්නේ මේකින්ද? සින්දුව නිසා. ඒකේ අධ්‍යක්ෂණය කරලා තියෙන අපේ සරත් සර් සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන. ඉතින් ඔබතුමාට මේ මතකයේ පොඩ්ඩක් අවදි කරන්න පුළුවන්ද? ඔය 1976 දී තමයි මට පළවෙනි වතාවට මේ හොඳම වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂණයට සම්මානයක් හම් වෙන්නේ 1976 දී. 6. ඒක හැබැයි මෙන්න මෙහෙම එකක්. මම ඒ කාලේ මම එච්චර දන්නේ නැහැ මේ ස්වර ප්‍රස්ථාරණියන් සහ ලොකු සංගීත පරිකල්පනයක් තිබුණේ නැහැ. නමුත් මට ඉවක් තිබුණා මට හිතන හැටියට මේ වේදිකා නාට්‍යයකට ඖචිත්‍ය සංගීතය මොකක්ද සංගීතය කුමක් වේද කියලා හඳුනා ගැනීම කුසලතාවය මට තිබුණා. ඒ හින්දා මම සම්මත භාණ්ඩ එකක්වත් නැතුව අසම්මත සංගීත භාණ්ඩ වලින් මමම හදාගත්ත සංගීත භාණ්ඩ වලින් ඒනා කොක්සන්නි කියන නාට්‍යයක් ඒ නාට්‍ය නිර්මාණය කළා. ඒ වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂකණයට සම්මානයක් අම්මුණා. ඒ වගේ තමයි 1977 දී ඒ සංගීත නිර්මාණ වලින්ම අදාගත් එකකින් ඒත් මට හම්බුණා. ඊට පස්සේ අබුද්දස්ස කොළඹ 1981 දී සංගීත නිර්මාණය කරනවා. ඒ නාට්‍ය ඇවිල්ලා ඒ නාට්‍යෙත් සම්මත සංගීත භාණ්ඩ තිබුණා. නමුත් අර අසම්මත සංගීත රටාව තිබුණා. අලුත් දෙයක් හදන්න. ඔව් මොකද ඒක එක තැනක තියෙනවා නිරුෂන් මෙන්න මෙහෙම එකක් දැන් අපි ප්‍රථම වතාවට මේ ආගම
කියන සංස්ථාව විවේචනය කරපු පළවෙනි නාට්‍ය කියලා කියන්න පුළුවන් අපි පෙන්වන්නේ මේ 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 තොරණ වෙසක් එකට තොරණ තොරණේ ඉස්සරහානේ ලස්සන අපි තොරණේ පිටිපස්ස තමයි පෙන්වන්නේ මේකේ තියෙන අවලස්සන මේ ආගම විකුණන් කන එක ගැන මම හිතන්නේ අදට ගොඩාක් මේක දැනෙනවා නමුත් 2081 දී අපි ඔබ නිර්මාණය නිර්මාණය කරා ඒක එක තැනකින් පිම්පෙට්ටිය කඩන්න යනවා මේ 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 සංවිධායක මණ්ඩලය හොරේ ඉතින් මම එතනදී භාවිතා කරේ අර හොර නෑව හඬින් එන ඕබෝ කියන සංගීත වහණ්ඩේ හොර නෑව ගානක් තියෙන්නේ ඒ ඒ ඒ හොර නෑවේ හඬේ තුන් සරණේ කවි මේ පිම්පෙට්ටිය කඩන්න යන පසුබිම් සංගීතයේ තමයි මේ තුන් සරණේ කවි එකකට එකක් ගැලපෙන්නේ ඉතින් නමුත් මේ දෙක වේදිකාව තුල එකවර සිද්ධ වෙනකොට තුන්වෙනි අවස්ථාවක් මත වෙන මිනිසුන්ට උපහාසයක් මත වෙන හා කියලා එකක් එනවා අන්න එක තමයි වේදිකා නාට්‍ය සංගීතය කියලා කියන්නේ මේ 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 ඒ අවස්ථාවට මේ උචිත සංගීත අවස්ථාවට උචිත සංගීත කියලා දැන් ඕකට ඕනනම් ඔය භයංකාර අවස්ථාවන්නේ හොරකම උර දුම් 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 කියලා ඔහොම එකක් ගහන්න තිබුණා එහෙම ගෙවුවා කියලා වැඩක් නැහැ වැඩක් නැහැ ඉතින් මේ 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 සංගීතනොත් යමක් ටීවී එකතු කරන්න ඊට පස්සේ දැන් අපිට මේ මේ නාට්‍ය කොච්චර සංගීතය නාට්‍යට බද්ධ වුණාද කියලා ගියොත් මට යෞවන සම්මාන හොඳම සංගීත අධ්‍යක්ෂකවරයන් සම්මාන හම්බ වෙන 84 ඒ නාට්‍ය කිසිම ගීතයක් වෙනම වරන් රස විඳින්න පුළුවන් මට්ටමේ තිබුණේ නැහැ 88 වෙනකොට අපි රාජකපුර කරනකොට අපි කල්පනා කරා මේ ගීතවත් ගීත ටිකක් තියෙනත් ඕනයි කියලා එතකොට තමයි රාජකපුර නාට්‍ය තමයි සුවඳ සබන්නේ රජුරවන්ට විසුණු වහන්සේ කෙනෙක් ගෙනේම සදා කරන වෙලද දැන්වීම නාට්‍ය මුලින් ඉඳලා අග වෙනකම්ම ජන සංගීත ආශ්‍රයෙන් නිර්මාණය කරන සංගීතයේ මේ මෙතන විතරයි හින්දුස්ථානි ආභාෂයෙන් සංගීත නිර්මාණය කර ස්ථායි අන්තරා කොටස් තියෙන ඒ විතරක් නෙමෙයි ඒ ඒ නාට්‍ය තියෙන එක අවස්ථාවක් තියෙනවා සංගීතය කොච්චර දායක වුණාද කියන එක පෙන්වන්න එක තමයි අවස්ථාව තමයි මේ 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 පඹේක රජ කරවන පඹයට පණ නැහැ පඹයට පණ එනවා දැන් මේක වේදිකාව තුල කිව්වොත් මිනිස්සු පිළිගන්නේ නැහැ එහෙනම් පණ එනවයි කියන එක සාධාරණීකරණයක් විය යුතුයි එතකොට මොකද කරන්නේ අපි පඹයට පණ එන අවස්ථාව භාවිතා කරේ මම රාජ ප්‍රශස්ති ගීත ප්‍රශස්ති ගීත ගායනා කරාම පණ නැති උන්ට පණ එනවා ප්‍රශස්ති ගීත ගායනා කරාම ඔබ හඳය ඔබ ඉරය ඔබ ඇර ඔබ රජ්ජුරුය කියලා එනකොට නැති පණත් එනවා ඉතින් මිනිස්සු පිළිගත්තා හක් කියලා දැන් ඒක උපහාසාත්මක එක පිළිගත්තා දැන් ඇත්තටම සුවන් සබන් නැඟ ගාලා ගීතේ විතරයි වෙනමම අර හින්දුස්ථානි රාගධාරී වෙන මාර්ගයකට නිර්මාණය ඔබතුමා ඇත්තම හිතුවද මේ නාට්‍ය අධ්‍යක්ෂණය කරනකොට මේ තරම් දුරට රටේ ජනප්‍රියත්වය ලැබී කියලා මම අපිට එහෙම ඒ දවස්වල එහෙම එකක් තීතිුන්නේ අපිට තීතිුනේ එකම දේ තමයි හොඳ දෙයක් ඉදිරිපත් කිරීම හොඳ දෙයකටත් වඩා අපිට තිබුණේ මේ ඇඟේ අමාරුවක් තිබුණා මොකක් හරි අලුත් දෙයක් කරන්න ඕනේ කියලා අන්න එහෙම එකක් තිබුණා මිසක් අපි අරගොල්ලෝ කරනවට කරේ මේගොල්ලන්ට කරනවට කරේ එහෙම එකක් නෙමෙයි අපිට අමාරුවක් තිබුණා මේ අපේ ඇඟේ ඇතුළ තියෙන මේ යම් යම් දේවල් ඒ එළියට දමා ගැනීම හැකියාව අවශ්‍යතාවය ඇති වුණා. එහෙනම් අපි ඒකට ඒ නිර්මාණ වලට අවංක වුණා. ඉතාම අවංක වුණා. ඒ නිසා අපිට හොඳ නිර්මාණ ඉදිරිපත් කරගන්න පුළුවන්. මම ඔබතුමාගේ කතාවට පොඩි දෙයක් එකතු කරනවා වර්තමාන සමාජය තුළ. ඉතින් අර ඇඟේ තිබිච්ච දේ එළියට දාගන්න අමාරුව තිබුණා මිසක් හැබැයි මට හිතෙනවා සුවඳ සබන් ඇඟ ගාලා වගේ සින්දුවක් ඒ කාලේ හිට් වෙච්ච විදිහට අද තිබුණා නම් අද ඔබතුමා මේ වගේ මොන වගේ තත්ත්වයකද ඉන්න තියෙනවද හිතා ගන්න බැහැ මොකද ඒකේ වෙනසක් දකින්නවද ඒ પરම්පරාව සහ මේ પરම්පරාව අතර දැන් මේව කොහොමද සමාජයට යමක් දෙන්න පුළුවන් කොහොමද මෙන්න මෙහෙමයි කොහොමද සමාජයේ ඉදිරියට ආ යුතුයි ගඟ ගලන්නම ඕන නැත්තම් මේක පල් වෙනවා ඉතින් දැන් අපේ පැරණි සංගීතඥයෝ සහ පැරණි අපේ කලාකරුවන් කරපු වැරදි නිසා තමයි බොහෝ දුරට අපේ මේ සංගීතය පෝෂණය නොවුනේ ඉස්සරහට නොගියේ අපේ සුනිල් ශාන්ත ආනන්ද සමරකෝන් සීටි ෆෙනෑන්ඩෝ පිල්ලේ සොම්පාල කාන්ති වක්වැල්ල බීඑස් ෆෙන පෙරා වගේ සංගීතඥයන්ව අවතක්සේරුණා අපේ ළඟ
Clarence Vijayawardhana ට පවා ඉස්සරහට එන්න බොහොම අමාරු වුණා. ඊළඟට රෝකාන්ත වගේට ඒ වෙනකොට මගේ හැදිලා තිබුණා. විකල්ප සංගීත ධාරාවක් අරගෙන යන්න ඒ බැටන් එක දෙන්න අලුත් પરම්පරාවට අර පරණ પરම්පරාවෙන් ඒක සිදු වුණේ නෑ. නෑ. ඒ ඇතර දදලන් අද මේ වෙනකොට අලුත් પરම්පරාවේ ටෙක්නිකලි කියන්නේ ආකෘතිමය අතින් perfect. හැබැයි මෙතන තියෙන වරද තමයි ඒ ඇගේ තියෙන මේ අන්තර්ගතය කන්ටෙන්ට් එක නැහැ. නැහැ. අන්තර්ගතය අඩුයි. අන්න අන්තර්ගතය පෝෂණය වුණා වෙන ඔය දෙකම සමබරව ආවන නැහැ. ඒහා රොහමන් වගේ කෙනෙක් පැරණි සංගීතය සහ නව සංගීතයයි විශ්වීය සංගීතය සහ ඒවත් එක්ක එකතු කරගෙන තමයි ආයෙසරහට යන්නේ. ඒආර් රහමන් වගේ කෙනෙක්. දැන් අපේ ලංකාවේ එහෙම තත්යකට එන්න හම්බුනේත් නැහැ. ගුවන්විදුලි සංස්ථාව විතරයි ඒ දවස්වල තිබුණේ. එතනින් එහාට යන්න හම්බුනේ නැහැ. උඹ දෙනෙකුට උගක් කලකිරු තමයි ගොඩක් අය නැති වුණේ. ඉතින් එහෙම ගැටලු තිබුණා. සාහිත්‍ය අරන් බැලුවත් එහෙමයි. සාහිත්‍යයේ සංගීතයේ කලාවේ හැම දෙයකෙමදම අපිට ඕක සාහිත්‍යය තරන්නේම දේශපාලන වශයෙන් අරන් බැලුවත් 2000න් පස්සේ අපිට හරි මඟ දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් සහ සාහිත්‍ය වශයෙන් මේ මඟ පෙන්වීමක් අපිට අපේ පුරෝගාමින් දුන්නේ නැහැ. ඒක තමයි මේ ඔබතුමාගේ මේ කතාවට මම දැන් ඇත්තම කිව්වොත් ඒ සාහිත්‍ය රසය අඩුවීමක් වැඩිවීමක් ආර්ථික ප්‍රශ්න සමාජීය ගැටලුත් එක්ක මම මෙන්න මෙහෙම අහනවා. අද ඉන්න නවකතාකරු සංගීත අධ්‍යක්ෂවරු සියලු දෙනා සාහිත්‍ය විරෝධාත්මක සාහිත්‍ය විරෝධ දනවන නිර්මාණ තමයි එකතු කරන්නේ. ඒකට හේතුව දැන් ඔබතුමා කිව්වා වගේ අන්තර්ගතයේ තුල පවතින දුර්වලකම්. මට ඒකට තමයි ඇත්තම පිළිතුර. මොකද හේතුව අපි මොට වූ සමාජයක් හදනවද? මොට වූ සංගීතයේ සමාජයක් ගොඩනගනවට වඩා ඇත්තටම එක්කෙනෙක් හෝ රසය දන්න කෙනෙක් බිහි වෙනවා නම් ගොඩක් හොඳයි. බාදරණී බී එක් දරුව දෙන්නේ. දැන් දරුව ලොකුයි. ආ. ඉතින් දැන් මිනි මුණුබුරු මුණුබුරයි මිනි විදුව දෙන්නේ කියන්නේ. ඉතින් ඇත්තටම මේ කතාබහ තුල මේ විනාඩි කිහිපය තුල මම තේරුම් ගත්ත ඒ දේ තමයි අර අන්තර්ගතය කියන එක ඉතා වැදගත්. මේ අන්තර්ගතය නැතුව අපි රූප පෙට්ටිය දිහා බලාගෙන හිටියට අපේ දරුවන් යුළුවට යමක් දෙන්නේ නැහැ. ඔව්. දැන් මම නම් කියන්නේ මෙහෙම කලාවෙන් පාඩම් උගන්වන්න ඕනේ. ඕනේ. කලාවෙන් කරන්න ඕනේ. කලාවෙන් ආණ්ඩු පෙරලන්නත් බෑ. බෑ. එහෙමනම් ඉතින් 60 70 දශකයේ 80 දශකයේ තිබිච්ච ආණ්ඩු විරෝධී නාට්‍යයක බැලු ඒක බැලුවා නම් මේක වෙනකොට තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනුනේ. එහෙම වෙන්නේ නැහැ. මේක වෙන්නේ මේක කලාවෙන් පුළුවන් එක දෙයක් කරන්න මිනිසුන් හදන්නේ මිනිසුන්ගේ හදවත හදවත හදන්නේ මිනිස්සු හදන්නේ හදවත හදන්නේ ආණ්ඩු හදන්න බෑ මිනිස්සු හදුවම ආණ්ඩු හැදෙනවා වඩා හොඳ සමාජයක් හැදේවි මිනිසුන්ව රසවත් කරාම ඉස්සෙල්ලා මෙතෙන්ට දැනින්න කතා කරන්න ඔළුවට නෙමෙයි මෙතෙන්ට දැන් මම නම් මගේ මෙතෙක් මඟපාපු සහ සම්බන්ධ වෙච්ච හැම නාට්‍යකෙදිම මම මෙතනට වඩා මම මෙතනටයි ආමන්ත්‍රණය කරන හදවතට මෙතනටයි දෙදෙන්න කතා කරපු නාට්‍ය මොනවද? අබුද්දස්ස කෝලම විශේෂයෙන් මෙතනට. ඔව් අබුද්දස්ස කෝලම රාජ කපුරු මම විසින් අධ්‍යක්ෂණය කරපු දෙයියොද්දන්නේ දෙයියොද්දන්නේ ඊළඟට සූටි කමරාල් සාරයි ගම්බඩ මම ඒක කියනවා මේ අවුරුද්දට අවුරුදු 90ක් වෙනවා. 1933 මේක රචනා කළ තියෙන්නේ. අපි අදත් ගම්නියම් ගම් වලට යනවා. හරිම රසවත් ජනප්‍රිය ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා සුටි ගම්රා. ළඟදිත් මේ විකාශන මේ ඔව් දැන් මොකද මම සම්බන්ධ වෙලා ගොඩක් මේකේ හදලා මෙයා කළා දැන් මිනිස්සුන් අතර යන හරි ජනප්‍රිය ඒක. ඊළඟට මල්වඩම් මනෝවිෂයයි. ඒක තියෙන්නේ මේ මිනි පෙට්ටි සාපෝක් ඇතුළත තියෙන එකක් මිනිසුන්ගේ හිත අභ්‍යන්තරයේ තියෙන මේ කැතකුණු අපි මේ කතා කරනවා ඒ කියන්නේ ඒ බලෙන් නෙමෙයි ඇඟෙන්න සලස්සන අන්තිමට බොහොම ප්‍රහසනයක් වගේ ගියට අවසානයේදී ලොකු ඛේදවාචකයක් හදවතට දැනෙන කතන්දරයක් ඊළඟට රූකඩ රාජ්‍ය රූකඩ රාජ්‍ය ඒකත් මේ දවස්වල යනවා
ඊට අමතරව තව තව අලුතෙන් නාට්‍ය මම අපි හතර දිනක් විතරක් ඉන්න නාට්‍යයක් නිෂ්පාදනය කරමින් ඉන්නවා මොකද දන්නවද දැන් අපිට ඉතල ලොකු පිරිවැයක් දරලා නාට්‍ය කරන අමාරුයි යන අමාරු බස් එක බස් එකක් ගන්න විදිය නැහැ බස් එකටම ලොකු ගාණක් වියදම් කරන්න ඕනේ යන්න එන්න ඊළඟට මේ මේ ප්‍රශ්න නිසා ඉතින් සංවිධායකවරයෙකුත් මේ ලොකු ගාණක් දීලා යට කරලා ටිකට් එකක් එහෙම නෝ රුපියල් 2000 4000 5000 ගන්න එහෙම මිනිස්සු නැති නෑ එහෙම කරන්න අමාරුයි දැන් ඇත්තටම නියුෂන් මම ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා තියෙනවා 10-12 සාරයක් විතර වරින් වර පර්ත් නුවර මේ සිඩ්නි ඔපෙරා වල මට නාට්‍ය බලන්න ඕන කම දුන්නා හැම අවස්ථාවෙදිම මට හම්බෙන්න මුදල සම්පූර්ණ දීලා හරි ගමන්නේ මට එක දර්ශනයක් බලන්න අවස්ථාවක් මට ඔය එකම අවස්ථාවකදීවත් හම්බුන්නේ ඒ මොකද මාස 6ක් විතර එක නාට්‍යයක් පෙන්වනවා මාස 6කට විතරම ටිකට් ටිකරි බිකිනේලා එතකොට මේ මේ මම ඔපෙරා හවුස් එකේ එලිමහන්නේ ටික බලලා එතනත් ලොකු දේවල් තියෙනවා බලලා ඒ ටික බලලා එතකොට දැන් අපි අපේ ලංකාවේ අපි නාට්‍යයක් හදලා මිනිස්සුන්ට කියන්න ඕනේ එන්න මේ නාට්‍ය බලන්නේ නේ පබ්ලිසිටි කරන්න ඕනේ ඒ මිනිස්සු එහෙම නැහැ ඕක තමයි මේ රට තුල දැන් පවතින තත්ත්වය ඇත්තම කිව්වොත් තමන්ගේ මුළු ලැබෙන මේ මුදලම වියදම් කරලා සිඩ්නි වල නාට්‍යයක් බලන්න මෙතුමාට අවස්ථාවක් හම්බ වෙලා නැහැ. හැබැයි ඒකේ වරදක් කොහෙද තියෙනවද? තියෙනවා. නමුත් අහිංසක කලාකාරයෝ මොකද ජීවිතේම කැප කරලා තියෙන්නේ කලාව වෙනුවෙන්. ගුරුවරයෙක් වෙලා ඉඳලා සංගීත අධ්‍යක්ෂවරයෙක්, ටෙලි නාට්‍ය නළුවෙක්, වේදිකා නාට්‍ය නළුවෙක්, චිත්‍රපට නළුවෙක්. නමුත් ඒ තුල හැබැයි ඔබතුමා සතුටු වෙනවද මම මේ කියන කාරණාවන් තුල ඔබතුමාගේ කලා ජීවිතය තුල? අනිවාර්යෙන්ම. ඇයිද? මම ඇයි කියලා කියන්නේ මෙහෙමනේ. මම මොකද ඉතරම කියලා කියනවා මම ආසයි කලාකරුවෙක් වෙන්න කලා ශිල්පියෙක් වෙනවට වඩා. කලා ශිල්පියෙක් කියලා කියන්නේ තමාගේ ටැලන්ට් එකකින් තමන් සින්දුවක් කියාගන්න පුළුවන්. ඈ චිත්‍රයක් ඇඳගන්න පුළුවන්. රඟපා ගන්න පුළුවන්. පුළුවන්. හරිද? හැබැයි ඒකට ඒ ඇවිල්ලා කලා ශිල්පී නිපුණතාවය. හැබැයි කලාකරුවෙක් කියලා කියන්නේ ඊට වඩා වෙනස්. වෙනස්. කලාකරුවෙක් තමාගේ නිර්මාණයේ තුලින් තව මුද්දක් එයාගේ ජීවිත පරිඥාණයෙන් එකතු කරනවා. මම ජසයාසා ලෙන්චිනා නාට්‍යයේ ජසයාගේ චරිත රඟපෑවා. මේ නාට්‍යයේ කිසිම තැනක වචනයක්වත් වෙනස් කරන්න බෑ. සින්දු වෙනස් කරන්න බෑ. නැටුම් පද වෙනස් කරන්න බෑ රඟපාන. එතකොට මගේ ගුරුවරයෙකු වුණ ගාමිණී හත්තට්ටුව මහත්තයා වීදි නාට්‍ය රජුරුව කියලා නේ කියන්නේ. එතුමා ඒ දවස්වල අපි කතා කරනකොට කුලංග වෙන මෙහෙමයි දැන් විදේශ රටවල් වල ද හැම්ලට් නාට්‍ය සර් ලොරන්ස් ඔලිවිය රඟපානකොට මිනිස්සු වෙනවා බලන්න. බලන්න. ඊට පස්සේ තව වෙන සමාගමකින් හැම්ලට් නාට්‍යම තවයි ප්‍රධාන නළුවේ රඟපාන. මිනිස්සු එකත් යනවා බලන්න. බලන්න. ඒ මොකද නනවද? එකම පිටපත. නමුත් මේ නළුව දෙන්න මේ චරිතෙ දෙන මේ 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 සාධාරණ එකම චරිතය. මට ඔකේ දවස්වල මට ප්‍රහේලිකාවක් කොහොමද එකම දෙබස එකම නැටුම් මර මේක කරනකොට මට කලින් රඟපෑවන ජෙනන්සිරියෝ චරිතේ ඊටත් කලින් ජලත් මනෝරත් ඒගොල්ල දෙන්න රඟපාන විදිහ නෙමෙයි මම රඟපාන්නේ. හැබැයි එකම පිටපත එකම වචන එකම නැටුම්පත් අන්නේ දෙන දෝනන ජීවිත පරිඥානිය කියන එක. අන්නේ ජීවිත පරිඥානිය කියන එක කොහොමද කියලා අල්ලලා හොයලා එහෙම උගන්වන්න බෑ. ඒක අත්දැකීම. තමන්ගේ අත්දැකීම රවා ගන්න ඕනේ. අන්නේ පොඩ්ඩ තමයි කලාකරුවෙකුට ඕනේ. මම නිකමට අහනවා දර්ශන වාර කීයකට වගේ සහභාගීලා තියෙනවද මුළු ජීවිත කාලය තුළ? ඒ කියන්නේ හැම නාට්‍යකෙද? හැම නාට්‍යයකම. අම්මෝ 10000කට වැඩි. ලොකු ප්‍රශ්නයක්. ඒක 76 ඉඳලා වරංගම. අවුරුදු 45ක් 46ක් වගේ. ඔව් 46 46ක්. මේ අතරම ඔබතුමා සජීවී ගීත කණ්ඩවලට ඕනෑම දේ ඕනෑම අභියෝගයක් බාර ගන්න කෙනෙක්. උඩ සින්දුවක් කියමුද? අපේ නම් ජසලෙන්ජිනේකේ ජසයේ සින්දුවක් ජසයේ ගීතයක් ගායනා කරමු. අර ඔලගුවක් තරම් අර බස් සරේටියක් තරම් ඉන්නේ ඈ. සජීවී චරිත ගම්වල සෑම තැන
Avidha gosine vellavata redi asuragane sonda sonda piruvata viyan bandine pendi hamavada sabe natane gambira kalinga nuwara nirinduge vasala tulayata Inadana semara juta soda pada pilih sundat, inarana tebu mata nama pendi vidani santat, mametra ta mivian bani nat naran indu enavit. Pecah lassana itu. Nah ini dia na, me gambira ka lingan ura kila kian, khalingan ura lagi, lingan ura nindu ke bawah selat tule. Nirindu ke vastu vasala tula yata ni tula yata inna dana semara juta soda in narana tabu mata nama tabu mata nama ni tabu mata hari itu wacana kiyanne ona me ida mata wage me kiyanne hari itu mudhe wacana hari harima hari itu pronounce karanna ona naththam ba Ewedi waradunoth ehema prashnayak ne wai waradunoth kiyala kiyanne mehema vedikawa kiyala kiyanne naluwage rajjuru rajjuru naluwanne ho niliya vedikave prosenium marukwe api tamai rajjuru tirinaatika sinemawa eke kapala kotala hadala eke pradhana kardavya karanne kamera shilpiya kamera shilpiyage me kone yanuwa tamai api ona metana waradunoth Halo, barangan nona hari gian mama kocer pertapa titik kerat ante pijan kerana bunuh kemarin ke eva gian namanya kocer anggur tuh metik kuna diodek kerana bunuh oya dan no ada gamni fonse kecer usah nalui nebe malni fonse ka usai gamni malni yogi ati bunan ikat citra pati ke dekka do ya me gamni fonse ka miti yare usai ne Evi dia rahat dengar. Iya makanya nulek sinema aja Evi lah. Kamera sih. Kamera sih pesa kamera angle leka iya deh kata. Itu kuda medeng micer diunu takshen aktiya na kamera ti bu ni ne. Ne ne. Namun kocer diunu takshen aktiya. Tiya na dekawal tiya minu swing ne aja. Anu das. Tiya minu swing ne aja. Ane ke tamai me kalau betul api da awasnya ne api katakan ne api update ne ma. Ikke teknik swenas, namun atan te wada me serhata yayu tu, mukata ite wada sangkir na getu ganti, api yewa yata patagano, netu ara parana widia nama mati ni krim sing kama hati ari ini widia liela weda nede, eka iwa rai, serhata gina te rawin rata gorli ini widia liela noni ne, dianga kata sin dugal wagi indian deki kio ino eko lo. Wenas-wenas akuti nol teno, aniware ma perede gratual gerape langkawa india wage gratual, aniware ma antar gati etamai, honda takaran nona, moko da akwite, technical pette, akurte me pette tek, bati gratual leke heren non me, ihenang api de jati antar ne, tar tali ada genian na nang aniware ma api, api te, halan na pulang eke ma yali letamai. Antargati poshane wenna eka tamai ithama wedaka antargati poshane u kala antarjatika poshane wi heka habai obutuma kiyuwa galana ganga galanna ona pallena ona natha ehema nan ada tiyena yawane bohoma popiyena chamatkarya allagena tiyena sindu tiyena balalanna innawada goda sudumal mitak aragena ekota galana ganga e widihirama galanna monida Nah itu oleh mie samarak kelar itu mie kuno alwal dikit galan orang giat galagan ya ya nawa ada giat ekatene ada koi diari honda tene kan betin betinnya betin na oh nama aniwar mie nonya natham palle no terus mie
අපි මේ ප්‍රේක්ෂකයෝ දන්නවත් දැන්නේ සුනිල් ශාන්ත එක වරකදී සංගීත ස්වර සප්තකයේ 12ක් තියෙනවනේ ස්වර. ස්වර 12 නෙමෙයි එක රී කියන ස්වරේ විතරක් භාවිතා කරමින් ගීතයක් නිර්මාණය කළ දිනවා. අන්තර්ජාලයේ ගියොත් එහෙම බලන්න පුළුවන් ගුම් 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 කියලා. සින්දුව අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න එක නෝට් එකයි. එක නෝට් එකයි. පිරිත්තලට තුනක් තියෙනවා. පිරිතුත් එකම කෝඩ් එකේ යන්නේ, එක කෝඩ් එකක යන්නේ. හැබැයි තුනක් විතර යනවා. මේක එකයි. මේ තමයි අපේ සම්බන්ධ දැනුම. ඉතින් මේ තවත් අතුරු ප්‍රශ්නයකට යමු. ඔව්. ඇත්තටම ඔබතුමා කෝලංකුට්ට වටහසයිද? අනිවාර්යයෙන්ම මම කරන චරිත හැම එකකටම මම ආදරේ. මොකද නම් මම මේ බාර ගන්නකොටම බාර ගන්නේ මේ පිටපත බලලා. එහෙමත් නැහැ. එහෙම බලන්න බෑ. ඉවරයක් නැහැ. ඉවරයක් නැහැනේ. ඔබතුමා ඒ සංකල්පෙට කැමතිද? වෙන මොනවද කරන්නේ? ඇයි? පවතින දෙයට යන අතර මැස්ස ගහනවා වගේ. යන්නේ මැස්ස ගහනවා නෙමෙයි. පවතින දේ මේ පවතින දේ එකත් එක්කම තමයි මේ සබුණ කලකිරීමක් ඇති වගේ. නෑ නෑ. මෙතන මේ එතන ඉඳලමයි මේක වෙනස් කරන්නේ. නැතුව බෑ. දැන් ඇත්තටම ඒ කොලංකුට්ට මේ රජසේවකෙක් තියෙනවා. ඔව්. දැන් මට ඕන කරන ප්‍රකාශනයක් තියෙනවා. අපේ මේ රජසේවාව හොඳ නැහැ. කියන එක මගේ හිතේ තියෙනවා. හරිද? රජසේවකයා බරක්. බරක් නෙමෙයි. රජසේවක හරියට වැඩේ කරන්නේ. මේ රට විනාශ කරන තරමට දේශපාලකයා විනාශ කරා හා සමානම විනාශ කිරීලක් අපේ රටේ රාජ්‍ය නිලධාරීන් කරා. කරනවා කරමින් සිටිනවා දැන්. ඉතින් මට මගේ වෙලාවේදී මගේ චරිතය තුලදී මට කියා ගන්න පුළුවන් ටික මම කියා ගන්නවා. අපේ පිටපත් රචකයාත් ලියනවා මම මාත්‍යාගිනුත් අහලා අහගෙන මට යන්න පුළුවන් මේ සමාජ පරිවිඩයක් දෙනවා. දෙන්න මම යනවා. ඒකට මම කැමතියි. ඒ නිසා මම මේ චරිතයට කැමතියි. කැමතියි. ඔව්. හැබැයි දැන් ওই රූපවාහිනිය පෙනී හිටියම තව වාසියක් අපිට වෙනවා. ඒක තමයි අපි මිනිස්සු එක රැයකදී දසලක්ෂ ගණක් මිනිස්සු බලනවා. එතකොට මේ චරිතේ මෙයා දැකම අලුත් පැය භාගයක් ඇතුළත. ඔව් පැය භාගයක් ඇතුළත. ඒක හරිම මේ අලුත් අපූර්ව චරිතයක් වුණාම අන්න නළුව මතකයි ජනප්‍රියයි. ඊට පස්සේ අපි ඕක පාවිච්චි කරන්නේ කොතනදී වේදිකා නාට්‍යකදී. අපි වේදිකා නාට්‍යකදී පාවිච්චි කරනවා අහවලා 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 රකපාන. ඒ අහවලා නාට්‍ය තුල ඒක අපි අහිංසක ප්‍රයෝගයක් කරන්නේ දැන්නේ. නැත්නම් මිනිස්සු දන්නේ නැහැ වේදිකා නාට්‍ය. දැන් පිටරටවල වේදිකා නාට්‍ය විතරක් කරනවලු. ඒගොල්ලෝ අතිශය ජනප්‍රියයි. විතරයිනේ හොඳ මේ ආර්ථික වශයෙන් හොඳ. නමුත් අපේ ලංකාවේ එහෙම බෑ. අපි වේදිකා අද එක දවසට දසලක්ෂයක් විතර බලන ප්‍රේක්ෂකයෝ කියලා නාට්‍යක අපිට වේදිකා නාට්‍යක දර්ශන 1000 ගානේ දාලා දර්ශන වාර 1000ක් පෙන්වන්න ඕන දසලක්ෂයෙන්. දර්ශන වාර 1000ක් පෙන්වනවා කියන්නේ ලේසි නෑ. ලේසි නෑ. ඇත්තටම ඔබතුමා පානදුර නගරය තුලට වඩා රටේම දන්න චරිතයක්. ඇත්තටම සුහද වූ චරිතයක්. ඔබතුමාගේ ගෝලයෝ ඉන්නවා. නාට්‍යයක් රඟපානකොට අපිට තේරෙනවා. කුලාංගසගේ ගෝලෙන් මං කියනවා. ඉතින් ඇත්තටම ඔබතුමාට අතිශයින්ම නිහතමානී සතුටක් එනවනේ. ඔව්. ඔව් ඇත්තටම එනවා. මොකද මේ කිසිම දෙයක් මේ වේදික කලාව තුළ පුදුම පිපාසාවක් තියෙන්නේ මට නම් මේ මම ඉගෙනගත්ත දේ මට දැනෙන දේ ආගම කලාව දේශපාලන ඔය හැම එකක්ම තුළ මම අවබෝධ කරගද්දී මම කාට හරි දෙන්නේ ඒක ඉතාල වැදගත් වෙනවා මට කරන්න පුළුවන් සමාජ සෝජනේ ඒක තමයි කලා ශිල්පියෙකුගේ කලාකරුවෙකුගේ අතර වෙනස වෙන්නේ ඔන්න ඔතනයි ඔබතුමා කලාකරුවෙක් කියලා මම හිතනවා ඔව් මම ඒකට උත්සාහය ගන්නවා ඔබතුමා රාජ්‍ය සම්මාන කලා භූෂණ සම්මානේ විදුල කෙනෙක් වර්ෂ 2020 දී ඒ කියන්නේ කලාකරුවෙක් ලබන ඉහළම සම්මානය ඔබතුමා ඒ පිළිබඳව සෑහීමකට පත් වෙනවද ඒ සාධාරණයක් වෙලා තියෙනවද මම හිතනවා මට ඇත්තටම ඒකට උත්තර දෙන්න සම්මානය ලබා ගැනීමට සුදුසුයි කියලා මට හිතෙනවා මොකද දන්නවද මේ එහෙම කියන්නේ මම ගොඩාක් මේ සම්මාන බලාගෙන නෙමෙයි නමුත් අපි අර ඇගේමක් හොඳයි ඇගේමක් කරන එක ඒකට මට මගේ හෘද සාක්ෂිය
තරම් මං යන දන්න වෙන කෙනෙක් නැහැ නේ මම. ඒතර මට ආපහු හැරලා බැලුවා මගේ කලා මගේ ජීවිතය තුළ මගේ ජීවිතේ වැඩි හරියක් ගෙවිලා තියෙන්නේ කලාව වෙනුවෙන්. ඉතින් ඒක ඇත්තටම මේ මුදලේ යගේටත් වඩා පොදු ජනතාවගේට යමක් දෙන්න සහ පොදු ජනතාව පිනවන්න රසවත් කරන්න කරපු මෙහෙයන් තමයි මගේ ජීවිතේ පුරාම තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මම ඒකෙන් සතුටුටපත් වෙනවා. ඇත්තටම මිනිසුන්ට රසවත් දේ දීම සහ මිනිසුන් පිනවීම හැමෝටම කරන්න බෑ. ඔව් මම හිතනවා ඔබගේ ඒ හාස්‍ය රසයේ මුසු නාට්‍ය පිටපත් අර වේදිකා නාට්‍යයේ සිළු දෙයට ඇත්තම කියනවා සමකාලීනව කවුද හාස්‍ය රසයේ මම දන්නේ මටත් වඩා ජේෂ්ඨ නළුවෙක් තමයි විදින්නන්සේ අවදාපාත්තරනේ. තාම දක්ෂතම වේදිකා නාට්‍ය නළුවෙක්. ඒක තමයි ජලත් මනෝරත්. හාස්‍ය රසය කියන්නේ හාස්‍ය රසය. ඊළඟට දැන් ඇත්තටම එයා සමාන ඒ දෙන්න අපිට බොහොම ඉහළින් තියන්න පුළුවන් දෙන්නේ. ඊළඟට දැන් වර්තමානයේ ඉන්න මිහිර සිරිතිලක ඊළඟට මගේ නාට්‍ය සම්බන්ධලා ඉන්න මිහිර සිරිතිල ඔයගේ දසන ලුට් කීප් දෙනෙක් ඉන්නවා. ඇත්තම කිව්වොත් මේ රට තුල අපි වේදිකා නාට්‍ය කියලා කිව්වම අපි අපේ ඇත්තම ජීවිතයේ ඔබතුමාලගේ ජීවිතයේ වේදිකා නාට්‍යය සාහේ සංගීතය හරිද මම? හරි හරි. එතකොට ඒ තුලින් ලබාගත්තු පන්නරේ පිළිබඳව විස්තර කරා. ඉතින් මට අවශ්‍යයි නැවතත් මම මේ අහන්නේ ඔබතුමාලගෙන් පස්සේ මේ වේදිකා නාට්‍ය නවති කියන අවධානමක් තියෙනවද? නෑ නේද? අර මං කලින් කිව්වාගේ මේ වේදිකා නාට්‍ය කලාව කියන ගඟ ගලනවා නවතින්නේ නෑ. දැන් වර්තමානයේ වේදිකාව තුළ ඉතාම දක්ෂ නළු නිළියෝ ගොඩක් ඉන්නවා. ඒක අවිවාදාත්මකව පිළිගන්න ඕන කාරණයක්. ඒගොල්ලොන්ගේ ආකෘති මේ පැත්ත බොහොම ඉහළයි, බොහොම හොඳ මට්ටමක තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මේ මේව වැඩි දියුණු කරලා ඔබ මට්ටම් කරලා මේ ඉස්සරහට ගෙනියන්න රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යම වෙනවා. රාජ්‍ය අනුග්‍රහය නැතුව මේ කරන්න බෑ. ඉතින් ඒ සඳහා මේ අර අලුතෙන් මේකට දායක වෙන නළු නිළියන්ට සහ කලා ශිල්පීන්ට කියලා තියෙන්නේ මේක මේ ඇත්තරම ඇගේ අමාරුවටම කරන්න ඕන වැඩක් මේක. නැතුව මේ කෙටි කාලීන වැඩ පිළිවෙල කරනවා නම් එහෙම නැත්නම් ජනප්‍රිය වෙන්න සහ වෙන වෙන අරමුණු සඳහා මේක කරනවා නම් මේ මේක අරන් යන්න බෑ ඉස්සරහට. හැබැයි අපෙන් පස්සේ නාට්‍යකරුවෝ නැති වෙයි කියලා හිතන එක මම හිතන්නේ නෑ. ඉස්සරහට මේ කලාව අරන් යයි. ඔබතුමාගේ මේ ජීවිතය තුළ නාට්‍ය රංග කලාව එතකොට සංගීත අධ්‍යක්ෂණය සංගීත ඒ සියලු දේම නැවත પરම්පරාවකට දෙන්න ඔබතුමා මොන හරි වැඩ පිළිවෙලක් තියෙනවද? එම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් මට හුඟ දෙනෙක් කතා කරනවා මේ මගෙන් අහනවා රංගපාන ටෙලි නාට්‍යක රංගපාන වේදිකා නාට්‍යක රංගපාන හුඟ දෙනෙක් අහනවා. ඉතින් ඇත්තටම මට හිතුණා මේක මේ බස් එකක් කෙලවනවා වගේ. එහෙම නැත්නම් මේ වෙන මේ ගොඩනැගිල්ලක් හදනවා වගේ වැඩක් නෙමෙයි මේක වෙනම කතන්දරයක්නේ. ඒක සඳහා පාන්දුරේ ප්‍රදේශයේ තු මට හිතෙන මගේ වපසරිය තුළ වේදිකා නාට්‍ය රංගනයේ පිළිබඳ රංගපෑම සහ අනුශාංගික කලා ඒ සම්බන්ධව පොඩි වැඩමුළු ටිකක් කරන්න ඕනයි කියන සටහනක් මගේ තියෙනවා. ඒක කරන්න ඇතන මුදල් බලාගෙනම නෙමෙයි මේක කළ යුතු වැඩක් කියන හැඟීම තියෙනවා. සහදරුවන් මොටිවේට් කරන්න හඳුන්වා දෙන්න. ඉතමත් හොඳ සංකල්පය. ඉතින් මම හිතනවා මේ සංකල්පය තුළ ඇත්තටම පානදුර කියලාම විශේෂයක් නැහැ. ඕනෑම කෙනෙකුට නාට්‍ය රංග කලාව සංගීතය ඒ සියලුම හැදෑරීම් කරන්න මම හිතනවා ඒ අවස්ථාව ලබා දෙනවා නම් වෙණි කලාකරුවෙකුට ඒක ලොකු මහඟු අවස්ථාවක් මේ ඉන්න ප්‍රේක්ෂකයන්ට. ඒක තව මේ උන පූර්ණයක් කරන්න ඕන මොකක්ද දන්නවද? මේ අපි මම දකින්න බොහෝ දුරට මේ Facebook මාධ්‍යය එහෙම මම දකින්න මේ කලා මේ පාඨමාලාවල් කරනවා කියලා ගොඩාක් අය මේ
වංචනික ලෙස මේ මේ එන අයව සෝරගනවා වෙන වෙන දේවල්ට යොදවා ගන්නවා. ඉතින් ඒ ඒකත් මේ හොඳ මදි. ඉතින් මේ ආදරයට මේ කලාවට දින ආදරයට එන ආදුනිකයාට ඒ අවශ්‍ය කරන වටපිටාව නැතුනොත් සහ හරි මඟ පෙන්වීමක් නැතුනොත් මේක අන්තිම මේ ජරා මට්ටමට වැටෙනවා. ඇත්තටම කිව්වොත් අපි අද කතා කරේ ඉතාමත්ම විශේෂ වූ පුද්ගලෙක් එක්ක. ඒ තමයි වේදිකා නාට්‍ය සහ සංගීතය පිළිබඳව ඉතා මනා සුසංයෝගාත්මකව විභව දක්ෂතා හඳුනාගෙන ඌ ඇත්තටම මේ රටට මොනවා යම් කිසි සේවයක් කරපු කෙනෙක්. ඇත්තටම සුවිශේෂී පුද්ගලයෙක්. ඒ නිසා අපි අද ඉතාමත්ම ඕනෑකමින් එතුමාගේ කාලය අරගෙන බොහොම අමාරුවෙන් එතුමාව මේ දවස් ටිකක් ටිකක් අල්ලගන්න අමාරුයි. වේදිකා නාට්‍ය ටිකක් හොඳින් යනවා. ඉතින් ඒක තමයි අපි කල යුතු දේ සහ විය යුතු දේ. ඉතින් මොකද හේතුව මේ හැම දෙම අභාවයට යන කාල සීමාවක් තුල මිනිසුන්ගේ ආර්ථිකමය ප්‍රශ්න ගැටලු රාශියක් තියාගෙන මේ රසාස්වාදනය වෙනුවෙන් මිනිසු යමක් වෙන් කරනවා නම් ඒක ලොකු දෙයක්. මොකද හේතුව වින්දනාත්මක හැකියා වින්දනය නැති මිනිසුන් රසය නැති මිනිසුන් බිහි වුණාම හැමදාම රටකට ප්‍රශ්න වැඩි. ඉතින් මේ වින්දනාත්මක හොඳ පරපුරක් හදන්න එතුමාලායි දෙන දායකත්වයේ ඉතාමත්. ඉතින් අපි ලක්ෂණ ටීවී හැමදාමත්ම කලේ සුවිශේෂ වූ පුද්ගලයන් හඳුනා දීම. අපි ඉදිරියේදී මෙවිනියු වැඩසටහනින් මෙතුමන්ව නැවතත් අපි හමු වෙන්න බලාපොරොත්තු වෙන. ඒ වගේම විශේෂිත වූ සුවිශේෂිත වූ පුද්ගලයන් සමග සුසංයෝග වෙන බලාපොරොත්තු වෙමි. අද දේ සරත් කුලාංග ගුරු පියාණන්ගෙන් අපි සමු ගන්නවා. ස්තුති. ආයුබෝවන්. ආයුබෝවන්.